මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් මේ ආගම්වල මානව හිමිකම් තියෙනවා ඒ නිසා මේ යුරෝපීය මානව හිමිකම් අපිට එපාය ඒ ගැන කලබල වෙන්න එපාය කියලා ප්‍රකාශයක් කරලා තිබුණා. ඒකට හොඳ උත්තරයක් දීලා තිබුණා මංගල ඇමතිතුමා විශේෂයෙන්ම ඉතිහාසයේ කුරුස යුද්ධය දිහා බලලා කොයිතරම් ආගම ඇදහිම සඳහා මිනිස්සු මරා දාන සිද්ධ වුණාද කියන කතෝලික සභාවට. ඒ විතරක් නෙමෙයි ලංකාවට පෘතුගීසි ආපු වෙලාවේ ආගම බලහත්කාරයෙන් වැළඳුවායි කියලා තමයි ඉතිහාසයේ තියෙන්නේ. ඒ මොනවා වුණත් මල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන්ට කියන්න ඕනා ඔබ ගැන අපි දැනගත්තේ GSP Plus සහනය ලංකාවෙන් අයින් කරන්න යද්දී යුරෝපීය කොමිසම ඉල්ලා හිටියේ වද හිංසා තුරන් කිරීමටත් අතුරුදහන් වීම තුරන් කිරීම සහ මානව හිමිකම් වර්ධනය කරන්න කියලා. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඒකට එකඟුනේ නැහැ. ඔහු කළේ මොකද්ද? නියෝජිත පිරිසක් ඇරියා යුරෝපීය කොමිසම හම්බෙන්න ගිහිල්ලා කියන්න වද හිංසා තිබුණාට කමක් නැහැ අතුරුදහන් වීම තිබුණාට කමක් නැහැ GSP Plus සහනය දෙන්න කියලා. ඒක ඒ ගිය නියෝජිත පිරිසට මල්කම් රංජිත් හිමිපාණනුත් ගියා. ඒ ගිහිල්ලා කිව්වේ වද හිංසා කෙරුණාට කමක් නැහැ අතුරුදහන් වීම කෙරුණාට කමක් නැහැ මේ GSP Plus සහනය දෙන්න කියලා. එහෙව් කාඩිනල් හිමිපාණන් තමයි මේ වෙලාවේ නැවත කියන්නේ මේ ආගම්වල වටිනාකම් තියෙනවා කියලා. මම කාඩිනල් හිමිපාණන්ට කියන්නේ බොහොම සරල දෙයක්. ඔබ ඔබගේ ආගමේ මානව හිමිකම් ගැන කතා කරනවා නම් කරුණා කරලා පෞගිය භීෂණ සමයේ විශේෂයෙන්ම 89 අබිරහස් ලෙස මරණයටපත් වෙච්ච ශ්‍රී ලාල් පියතුමා ගැන හොයන්න. ඒ වගේම ගරු ජෝසප් පැට්‍රික් පියතුමා යටත් වෙලා අතුරුදහන් වෙච්ච. ඒ වගේම ෆාද ජිම් බ්‍රවුන්. ඒ වගේම ෆාද අනිත් එක මන්නාරමේ අතුරුදහන් වෙච්ච පල්ලියේ වයින් ඒ ගරු පියතුමන්ලා ගැන හොයන්න. කතෝලික සභාව ඒ ගැන වචනයක් කතා කරන්නේ නැහැ. ඒ වගේම 1989 හල්පේ පල්ලිය සරස සරස ඉදදී මංගල්ලට එක තරුණෙක් පල්ලියේ ඉඳලා උස්සන් ගියා. ඇයි කතෝලික සභාව ඒවා හොයන්නේ නැත්තේ? ඉතින් ඒව ගැන හොයන්නේ මේ මානව හිමිකම් ගැන කතා කරන අයත් ජාත්‍යන්තරයේ විශේෂම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වගේ දේවලුත් පමණයි. ඉතින් ඒවට විරුද්ධව කතා කරලා අපිට ආගමේ හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා අනිත් ඇඟිලි ගහන්න ඕනේ නැහැ කියලා කියනවනම් ඒ නැති වෙච්ච ෆාද ජෝන් බැස්ටියන් ගේ ඉඳලා ෆාද පැට්‍රික් ජෝසප් ගේ ඉඳලා ෆාද ශ්‍රී ලාල් සහ ෆාද ජිම් බ්‍රවුන් ගැන විතරක් නෙමෙයි අර හල්පේ පල්ලියේ අතුරුදහන් වෙච්ච අරංගිය තරුණයා ගැනත් හොයන්න කියලා අපි කාදලතුමාට අභියෝග කරනවා. ඒ නිසා මේ පල්ලිවල මානව හිමිකම් තිබුණා නම් ලංකාවේ කැරලි තුනක් ඇති වෙන්න හේතුවක් නැහැ. පල්ලිවල මානව හිමිකම් තියෙනවා නම් පල්ලිවල වෙච්ච අසාධාරණ ගැනත් හොයන්න කියලා අපි කියනවා. මම බ්‍රිටෝ ප්‍රාන්දු අතුරුදහන්වන්ගේ පවුලකදී සභාපති.